හෙලෝ ගයිස් අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඕනම කෙනෙක්ට කිසිම මුදලක් ඉන්වෙස්ට් නොකර ඒ වගේම කිසිම වයස් සීමාවකින් තොරව ලොකු ස්කිල් එකක් නැතුව ලේසියෙන් කරන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් මෙතඩ් හතක් ගැන. ඉතින් විශේෂත්වය තමා මේකෙදි ඕගොල්ලොන්ට එකම එක ටූල් එකක් යූස් කරලා ලේසියෙන්ම මෙන්න මේ බිස්නස් මොඩල් හතම ඔයාලට කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව විරිඩ ගිහින් බලමු මොනවද මේ බිස්නස් මොඩල් හත කියලා. පළවෙනි මෙතඩ් එක විදිහට මම තෝරගත්තේ print on demand. print on demand කියලා කියන්නේ අපිට පුළුවන් product වලට අපිට ඕන කරන design කරලා ඒ design ඒ product හරහා sell කරන්න. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට හොඳ income එකකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පුළුවන් shirt, ඒ වගේම mug, cap, bags මේ වගේ ඕනම දෙයකට ඕගොල්ලෝගේ print on demand item use කරන්න. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් අපිට canva හරහා මේ business එක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඕගොල්ලෝ canva එකට ඇවිල්ලා ටී-ෂර්ට් ඩිසයින් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඕන කරන ඩිසයින් එක සර්ච් කරොත් ඕගොල්ලන්ට ඕන තරම් මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ටී-ෂර්ට් ඩිසයින් සර්ච් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් Canva එක ඇතුලේ ඕන තරම් ෂර්ට් ඩිසයින් ටෙම්ප්ලේට් ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ෂර්ට් ඩිසයින් ඔයා යූස් කරලා ඔයාට පුළුවන් මේවා එඩිට් කරලා ඔයාගේම වෙබ්සයිට් එක එහෙම නැත්නම් print on demand වෙබ්සයිට් වල සෙල් කරලා earn කරන්න. ඒ වගේම තමයි ෆයිල් එකට ආවොත් ඕගොල්ලෝ ෆයිල් එකේ සර්ච් කරොත් ෂර්ට් ඩිසයින්ස් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල් එක ඇතුලේ ෂර්ට් ඩිසයින් සෙල් කරන අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් Canva එක යූස් කරලා Canva එකේ තියෙන ටෙම්ප්ලේට් අරගෙන ඒ වගේ තියෙන ආර්ට් වර්ක් අරගෙන ඒවා යූස් කරලා ඒ ටෙම්ප්ලේට් ඔයාලට ෆයිල් එකේ සෙල් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් රෙඩ් බබල් ඒ වගේම ටී පබ්ලික් මේ වගේ ඕනම print on demand site එක ඔයාගේ design sell කරන්න. ඉතින් මේ method එක ඕනම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. අපි ගොඩක් කතා කරලා දිනවා Canva එක use කරලා කොහොමද shirt design create කරන්න කියන එක ගැන අපේ channel එකේ. ඔයාලට පුළුවන් ඒ videos බලන්න shirt design එකක් create කරගන්න විදිය. ඒ shirt design එකක් create කරලා ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට red bubble එකේ ඒ වගේම tee public එකේ tee spin මේ වගේ ඕනම print on demand site එක ඔයාගේ design sell කරන්න. අපේ දෙවෙනි business method එක විතර මම තෝරගත්තේ planners. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට පුළුවන් විවිධ වර්ගයේ template ඕගොල්ලොන්ට Canva එක හරහා design කරලා ඒවා sell කරන්න. උදාහරණයක් විතර අපි මෙතන 5 එකට ඇවිල්ලා බැලුවොත් business planner එහෙම නැත්නම් digital planner කියලා search කරොත් ඔයාලට ගොඩක් මෙන්න මේ විදිහේ gigs හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ simple planners business planners වෙන්න පුළුවන්, wedding planners වෙන්න පුළුවන්, එහෙම නැත්නම් invitation වෙන්න පුළුවන්. එතකොට notebook, checklist මේ ඕනම දෙයක් Canva එක හරහා design කරන්න පුළුවන්. අපි Canva එකට ඇවිල්ලා planner කියලා search කරොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් template මෙතනදී ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ template use කරලා ඔයාලට පුළුවන් ඒවා ඔයාගේ method එකට edit කරලා ඔයාට file එක හරහා එහෙම නැත්නම් itsy හරහා ඒ වගේම වෙනත් freelancing website හරහා මේ වස්සෙල් කරන්න. ඉතින් මේවට කියන්නේ ගොඩක් වෙලාවට අපි digital product කියලා. ඉතින් ඕගොල්ලෝ itsy වගේ shop එකක් ඔයාලට තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට gumtree වගේ එකක් තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම මේවා ඒ වගේ list කරලා passive income එකක් ගන්න පුළුවන්. මේ template download කරන වාරයක් ගානේ ඔයාලට income එකක් එනවා. ඉතින් මේ වගේම තමයි ඔයාලට use කරන්න පුළුවන් cards. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා invitation card, birthday cards ඒ වගේම තමයි wedding cards මේ ඕනම දෙයක් ඕගොල්ලොන්ට Canva එක හරහා design කරන්න පුළුවන්. ඉතින් 5 එකට ඇවිල්ලා search කරලා බැලුවොත් invitation card කියලා category එකේ ඔයාලට ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඕන තරම් ඕගොල්ලොන්ට jobs මෙන්න මේ category එකෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් custom calendars. ඒ කියන්නේ කස්ටමර්ට ඕන කරන විදිහ කැලෙන්ඩර් එකක් ඩිසයින් කරලා දෙන්න. ඉතින් මේ ඕනම ටෙම්ප්ලේට් එකක් ඔයාලට ලේසියෙන්ම සෙල් කරන්න ඕන තරම් ප්ලැට්ෆෝම් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ලොකු ස්කිල් එකක් නැතුව මෙන්න මේ විදිහේ බිස්නස් ප්ලෑනර්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිඩ්ස් ප්ලෑනර්ස් වෙන්න පුළුවන්. ඕනම දෙයක් Canva කරහා ලේසියෙන්ම ඩිසයින් කරන්න හැකියාව දෙනවා. ඔයාලට තියෙන ඔයාලගේ ඩිසයින් එක ඩිසයින් කරලා ඔයාලගේ අදාළ කස්ටමර්ට ඒක සෙල් කරන එක. ඉතින් අපේ තුන්වෙනි මෙතඩ් එක විතර මම තෝරගත්තේ Pinterest pin with affiliate marketing. ඉතින් මෙතනදී අපිට පුළුවන් Pinterest pin create කරලා අපේ Pinterest account හරහා ඒ වගේම අපිට income එකක් ගන්න. ඉතින් ඕගොල්ලෝ Canva එකට ඇවිල්ලා search කරොත් Pinterest pin කියලා ඔයාලට ඕන තරම් හොයා ගන්න පුළුවන් Pinterest template ඔයාලගේ pin design කරන්න ඕන. ඉතින් අපේ channel එකේ අපි ගොඩක් කතා කරලා දෙනවා Pinterest marketing ගැන. ඔයාලා මේ videos බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් affiliate marketing කියන දේ Pinterest හරහා කරලා ඕගොල්ලෝ කොහොමද හොඳ income එකකට යන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ Pinterest එකට ආවොත් ඕගොල්ලෝ Pinterest එකේ search කරොත් කැමති niche එකකින් ඔයාලට ඕන තරම් මේ niche එකට අදාළ pin හොයා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් Amazon associate වෙන්න පුළුවන්, Clickbank වෙන්න පුළුවන්, JVZoo වෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ niche එකට අදාළ ඕනම affiliate marketing
ප්‍රොඩක්ට් එකක් මෙන්න මේ Pinterest එකේ pin එකකට දාලා ප්‍රොමෝට් කරන්න. උදාහරණයක් විදිහට අපි ඩේටින් ගැන ඇෆිලියේට් මාකටිං pin එකක් මෙන්න මෙතනදී අපි අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ pin එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන දාලා තියෙනවා modern day dating. ඉතින් මේගොල්ලෝ ටිප්ස් දෙනවා කියලා දිනවා. ඒ වගේම තමයි මේක ඒගොල්ලෝ design කරලා ඒගොල්ලොන්ගේ affiliate link එක මෙන්න මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ affiliate product එක link එක මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ගේ Pinterest එකේ pin එකකට දාලා ඒ හරහා ඔයාලට affiliate product වලට sale එකක් ගන්න. ඉතින් ලේසියෙන්ම ඔයාලට product එකක් තෝරගෙන Canva හරහා ඔයාලට ඕන කරන product එකේ pin ඕන තරමක් ලේසියෙන් create කරන්න පුළුවන්. ඉතින් මම කියලා දීලා තියෙනවා විනාඩි 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත අපි කොහොමද Pinterest එකට Canva හරහා bulk pin create කරගන්නේ කියලා. ඉතින් මේ method එක use කරලා ඔයාට පුළුවන් ලේසියෙන් Pinterest එකට ඕන කරන pin ලේසියෙන්ම Canva එකෙන් design කරගන්න. ඉතින් මේ method එක ඔයාලට ලේසියෙන්ම ඕනම affiliate product එකකට use කරන්න පුළුවන්. හතරවෙනි business model එක විදිහට මම තෝරගත්තේ wall art. ඒ කියන්නේ printable wall art ඔයාලට create කරලා Canva එක හරහා ඒවා ඔයාලට sell කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට Etsy එකේ එහෙම නැත්නම් Printify, Printful ඒ වගේම 5 එකෙත් ඔයාලට ඔයාලගේ wall art sell කරන්න පුළුවන්. අපි 5 එකට ඇවිල්ලා බලුවොත් ඕගොල්ලෝ wall art කියලා search කරොත් ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන් wall art sell කරන අය 5 එකේ. ඉතින් 5 එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕන තරම් gigs තියෙනවා. ඔයාලට පුළුවන් ඒ gigs වලට ගිහිල්ලා බලන්න මොන වගේ දේවල්ද ඒගොල්ලෝ sell කරන්න කියලා. ඒ හරහා ඔයාලට ඇවිල්ලා Canva එකේ තියෙන template අරගෙන ඒවා edit කරලා ඔයාලට පුළුවන් ඔයාගේ wall art එකක් design කරලා ඔයාගේ customer ට sell කරන්න. ඉතින් මේක ඔයගොල්ලෝ ලංකාවේ තුල උනත් කරන්න පුළුවන්. මොකද ලංකාවෙත් ගොඩක් දෙනෙක් wall art buy කරනවා. මේක ඔයාලට Gumtree, Etsy, ඒ වගේම eBay ඒ වගේම තමයි Fiverr, Upwork මේ ඕනම platform එක ලේසියෙන් sell කරන්න පුළුවන්. හොඳ business model එකක්. ඉතින් wall art කරන්න ඕගොල්ලන්ට ලොකු graphic design knowledge එකක් ඕන වෙන්නේ නැහැ. ලේසියෙන්ම ඔයාලට පුළුවන් Canva එකේ තියෙන clip art design මේ දේවල් use කරලා ඔයාට ඕන කරන wall art එකක් design කරලා මෙන්න මේ platform වල list කරලා ඔයාට ඒවා sell කරන්න. ඉතින් මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුළුවන් business model එකක්. ඉතින් ඔයාලට try කරන business model එක විතර මම තෝරගත්තේ branding kit. ඉතින් ගොඩක් දෙනෙක් business වලට ඒගොල්ලන්ගේ brand එක මුලින්ම create කරනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ brand kit එකක් ඕන වෙනවා. උදාහරණයක් විදිහට තමයි මේ brand kit එක ඇතුලේ ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට ඕන කරන logo එක, banner එක, ඒ වගේම color codes ටික ෆොන්ට් මේ හැම දෙයක්ම එක කිට් එකක් විදිහට එයාලට සෙල් කරන්න. ඉතින් මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් ඉන්නේ ඔයාලට තියෙන්නේ ඒගොල්ලන්ට ඕන කරන අයිඩියා එක ඔයාට ඉල්ලගෙන ඒකට ගැලපෙන්න එයාලට ඕන කරන බ්‍රෑන්ඩින් කිට් එක හදලා දෙන එක. උදාහරණයක් විදිහට ඔයාලා 5 එකට ඇවිල්ලා සර්ච් කරලා බලුවොත් බිස්නස් බ්‍රෑන්ඩින් කිට් එහෙම නැත්නම් බ්‍රෑන්ඩින් කිට් කියලා ඕන තරම් ඔයාලට හොයාගන්න පුළුවන් බ්‍රෑන්ඩ් කිට් සෙල් කරන අය ඉන්නවා. විශේෂත්වය තමයි මෙන්න මේ බ්‍රෑන්ඩ් කිට් සෙල් කරන අයගේ ප්‍රයිස් එක බලුවොත් ඔයගොල්ලන්ට හොඳ ඉන්කම් එකක් මේ බ්‍රෑන්ඩ් කිට් සෙල් කරලා ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් කිට් එක ඇතුලේ සාමාන්‍යයෙන් ලෝගෝ එක, ඒ වගේම බ්‍රෑන්ඩින් කිට් එක, ඒ වගේම තවත් දේවල් ඒගොල්ලෝ ඔෆර් කරනවා. ඒ හින්දා තමයි මෙන්න මේ වගේ ලොකු ප්‍රයිස් එකකට මෙන්න මේ gig sell වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් Canva එකට ඇවිල්ලා search කරොත් branding kit කියලා ඔයාලට ඕන තරම් template හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ තියෙන එක brand kit එකක්. ඉතින් මේ තියෙන clothing brand එකට ෆොන්ට්, ඒ වගේම color codes ටික, ඒ වගේම සාමාන්‍යයෙන් මොන වගේ idea එකක්ද ඒගොල්ලෝගේ color codes pattern එක මේ හැම දෙයක්ම ඔයාට ඔයාගේ customer ට create කරලා දෙන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි. මොකද color kit එක පවා AI හරහා ඔයාගේ Canva එකෙන් ඒගොල්ලෝ ඔයාලට select කරලා දෙන හින්දා ඔයාලට ලේසියෙන්ම brand kit එක හදාගන්න Canva හරහා පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳට sell කරන්න පුළුවන් හොඳ gig එකක්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් 5 එකේ ඇවිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් 1900ක් වගේ තමයි gigs තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් හොඳ category එකක් තමයි මෙන්න මේ branding kit කියලා කියන්නේ. අපේ 6වෙනි business model එක විදිහට මම තෝරගත්තේ social media videos. ඉතින් මෙන්න මේක ගොඩක් හොඳ category එකක්. මොකද ගොඩක් දෙනෙක්ට ඒගොල්ලොන්ගේ product, ඒ වගේම ඒගොල්ලොන්ගේ social media වලට ඕන කරන videos TikTok වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, ඒ වගේම Facebook වෙන්න පුළුවන්. ඕනම තැනකට ඒගොල්ලන්ට ඕඩර් කරන videos ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පිටින් තමයි ඒගොල්ලෝ create කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ videos හදලා ඔයාගේ customer ට sell කරන්න. උදාහරණයක් විදිහට අපි 5 එකට ඇවිල්ලා බලුවොත් 5 එකේ search කරොත් social media videos කියලා ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන් එක එක විදිහේ video clip හදන කට්ටිය. ඉතින් මෙතනදී ඔයාලට තියෙන්නේ ඔයාගේ Canva එක use කරලා Canva එකේ තියෙන template අරගෙන ඔයාට ඕන කරන social media video එක
අදාළ කස්ටමර්ට හදලා දෙන එක. අපි උදාහරණයක් විදිහට Facebook වීඩියෝ එකක් නම් ඔයාලට හදන්න ඕනේ. ඔයාලට තියෙන්නේ කැන් එකට ඇවිල්ලා සර්ච් කරන්න Facebook වීඩියෝ කියලා. ඔයාලට පුළුවන් Facebook වීඩියෝ කියන ටෙම්ප්ලේට් අරගෙන කස්ටමර්ට කරන ඕන කරන අයිඩියා එකට ගැලපෙන වීඩියෝස්, ඉමේජස් මේ හැම දෙයක්ම කැන්වා එකේ ස්ටොක් වීඩියෝස් වලින් අරගෙන ඔයාලට ඕන කරන ඩිසයින් එක ක්‍රියේට් කරන්න. ඉතින් උදාහරණයක් විදිහට Instagram එකක් නම් එයාට ඕන කරන්නේ. ඔයාලට තියෙන්නේ Instagram Reel කියලා සර්ච් කරන්න. එතකොට Instagram Reel වලට අදාළ ටෙම්ප්ලේට් ඔයාට කැන්වා එක හරහා හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කස්ටමර් ඔයාගෙන් ඉල්ලන වීඩියෝ එකට අදාළ ටෙම්ප්ලේට් එක ඔයාට පුළුවන් කැන්වා එකෙන් හොයාගෙන ඒක එඩිට් කරලා ඔයාගේ කස්ටමර්ට ඒක දෙන්න. ඉතින් මේ හරහා ලේසියෙන්ම හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. 5 එකට ඇවිල්ලා බැලුවොත් සාමාන්‍යයෙන් වීඩියෝ ක්ලිප් එකක් හදන්න සාමාන්‍යයෙන් ටිකක් ලොකු මුදලක් ඒගොල්ලෝ ගන්නවා. ඉතින් ඔයාට බලන්න පුළුවන් සෝෂල් මීඩියා වීඩියෝ ක්ලිප් එකක් හදන්න මේගොල්ලෝ සාමාන්‍යයෙන් කීයක් ගන්නවද, ඒකට ගැලපෙන්න හොඳ ගිග් එකක් හදලා ඔයාට පුළුවන් මෙන්න මේ මෙතඩ් එක යූස් කරලා ඉන්කම් එකක් ගන්න. අන්තිම බිස්නස් මෙතඩ් එක තමයි ebook. ඉතින් මෙතනදී ebook එකේ ඕගොල්ලන්ට ebook covers design කරන්න පුළුවන්. ඒ වගේම තමයි ebook ඔයාලට design කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ebook එකක් design කරොත් ඔත් Amazon KDP එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PayHip එක, එහෙමත් නැත්නම් ඔයාලට තවත් ඕනතරම් platform තියෙනවා. ඒ වගේ ඔයාගේ ebook එක sell කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට ඕන නම් help ගැන, එහෙම නැත්නම් මොකක් හරි help tip ගැන ebook එකක් create කරන්න ඔයාට පුළුවන් ChatGPT වගේ use කරලා අදාළ content එක design කරලා ඒක rewrite කරලා ඕන කරන ebook template එක canva එකෙන් ඔයාලට අරගෙන ඒක edit කරලා ඔයාගේ අදාළ platform එකට upload කරන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් Five එකට ඇවිල්ලා search කරොත් ebook covers, එහෙම නැත්නම් ebook writing මේ ඕනම දෙයක් ඔයාලට මේකේ sell කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ebook cover කියන එකට යන් ඔයාලට බලා ගන්න පුළුවන් ebook cover design කරලා sell කරන gigs ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් ලොකු price එකක් නැත සාමාන්‍යයෙන් ඩොලර් 10ක 15ක income එකක් ඔයාලට එක design එකකින් ගන්න පුළුවන්. ඉතින් ලේසි මේ වැඩේ ඔයාලට තියෙන Canva එකේ template එකක් අරගෙන edit කරලා customer ඕන කරන design එක ඔයාලට create කරලා දෙන්න. ඉතින් මේකට යන්නේ සුළු වෙලාවක්. ඔයාලට පුළුවන් මේ Canva එකේ ගොඩක් තව templates තියෙනවා. ඔයාලට පුළුවන් මේ Canva එකේ තියෙන ඕනම template එකක් අරන් edit කරලා ඕනම freelancing website එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ website එක වෙන්න පුළුවන් ඕනම තැනක ඔයාලට sell කරන්න. ඉතින් Canva එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් Canva එකේ ඔයාලට ගොඩක් resources තියෙනවා. ඒ වගේම තමයි design template මේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් මේ design template practice කරලා ඒවා customers-ලට sell කරලා හොඳ income එකක් ගන්න. ඉතින් මේකෙදි ලොකු graphic knowledge එකක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලොකු english knowledge එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට ලේසියෙන්ම gedena ඉඳන් මේ වගේ business method එකක් ඔයාලට හොඳට practice කරොත් ඔයාලට පුළුවන් මේ වගේ Canva හරහා හොඳ income එකකට යන්න. මම හිතන ඔයාලට කියලා දුන්න දේ වැදගත් වෙන්නද කියලා මේ හැම බිස්නස් එකක් ගැන මම සම්පූර්ණ 1x1 වීඩියෝ ටියුටෝරියල් එකක් කරන්න එක එක ඩිසයින් ABC හදන විදිහ ගැන. එතකොට ඕගොල්ලන්ට ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් තියෙනවා නම් ඒවත් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. අද කියලා දුන්න දේ තේරෙන සදයක් තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහැන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝකින් නැවත හම්බ වෙනකන් යාළුවනේ මම අදට සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.